දෙදාස් විසිතුනේ දුක් කියලා පීඩා විඳින මිනිස්සුන්ට ඒ වගේම දුප්පත් මිනිස්සුන්ට සෞභාග්‍යමත් වසරක් වෙනවා 2024 මේ රටේ පාලනය උඩු යටගුරු වෙන නව වසරක් වෙනවා මේෂ මිතුන තුලා කටක කියන ලග්න හතර රාජයෝග රාජ සැප සම්පත් යාහන වාන ගේ දොර ඉඩම් කඩම් වතු පිටි ලැබෙන්න පුළුවන් හොඳ නව වසරක් වෙනවා ඒ වගේම 2024 නව වසර ජනවාරි පළවෙනිදා උදෑසන 6:13ට මේ අවුරුද්දේ ලැබෙන සුබම සුබ නැකත් වේලාව ඕනම වැඩක් පටන් ගන්න කිරියෙන් පැනියෙන් ඉදිරින වසරක් වෙනවා එතකොට මේ ලැබෙන 2024 අවුරුද්දේ ඔබට සෞභාග්‍යමත් වාර්ෂයක් කරගන්නට තමන් සෙනසුරු ග්‍රහයෙක්ට හරියාකාර පුද පූජා කටයුත්තක් කරගන්න ඕනේ තමන්ගේ 2024 අවුරුද්දේ ලැබෙනවත් එක්කම ඒ කියන්නේ හැම ගෙදරකම 2023 අපි අවසාන දවසේ දෙසැම්බර් 31 හැමෝම කිරි උතුරනවා රෑ 12ට හැමෝම කිරි උතුරනවා කිරි උතුරලා ධනුෂ් මහත්මයා අපි මේ පෙරන්නන්ගේ සිරිතක් තමයි මේ කිරි උතුරපුවාම අපි මුට්ටිය කිරි උතුරපු මුට්ටිය ගේ වටේට අර පැංගිරි අත්තක් කරන් ගේ වටේට හිනව ඉතින් ඒ දේ හරියාකාරව කරගන්න ගිනි මොළවලා 6:13ට වැඩ අරබලා 6:13ට අපි කිරි බතක් හදන්න ඕනි කිරි බත හදන්න ඕනේ එලකිරි තෙල් මිශ්‍ර කරලා කිරි බත එලකිරි තෙල් මිශ්‍ර කරලා හදලා අපි ඒ කහ කහ පැහැතියට තමයි කිරිබත් හදාගන්නේ ඒ කිරිබත් එලගි තෙල් මිශ්‍ර කරපු කිරිබත් ගිතෙල් මිශ්‍ර කරපු කිරිබත් ගුලි හතක් වෙන්න ඕන මේ කිරිබත් ගුලි හත තියලා තමන්ගේ සීළු බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙන්න මේ ග්‍රහයන්ගෙන් එන බලපෑම දුරු කළා තමන් මෙ ලබන්නා වූ අලුත් අවුරුද්ද තමන්ට කිරියෙන් පැරියෙන් ඉදිරියෙන්වත් දවසෙන් දවසට මොහොතෙන් මොහොතට තප්පරෙන් තප්පරට විනාඩියෙන් විනාඩියට තමන්ගේ ජීවිතය එලිපෙලිමත් කරගන්න කියලා තමන් විශ්වයෙන් ඉල්ලන්න විශ්වයෙන් ඉල්ලලා තමන් විශ්වයට ප්‍රාර්ථනාවක් කරගන්න තමන්ගේ ප්‍රාර්ථනාව සඵල වෙනවා අනිවාර්යෙන් මේක වගකීමෙන් කියනවා කිරි උතුරන්නා වගේ හරියනවා තමන්ට ජීවිතේ එලිපෙලිමත් කළ ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් වර්ෂයක් උදා වෙනවා මේක මූදේවි බන්ධනය කියලා බන්ධනයක් තියෙනවා ඩුබායි කුවේට් ජෝර්දාන් එතකොට සෞදි එතකොට ඕමාන් අපි එතකොට එතනින් එහාට ගියපුවාම ගොඩක් ඔය ඉතාලිය එතකොට ප්‍රංශය එතකොට ජර්මනිය ස්මහත්යා මේස මිතුන තුලා කටක කියන ලග්න හතරට රාජ යෝග තියෙන ලග්න හතරක්. ඉතින් ඔය පතල් කර්මාන්තයේ දෙන පිරිසට බොහොම සුබ කාලයක් උදා වෙන 2024 අවුරුද්ද මම අර කියපු ලග්න හතරට. ඒ වගේම තමයි සිංහ කුම්භ උෂභ කියන ලග්න තුනට මාරක අපල තියෙනවා තමන් යනෙන ස්ථාන වලින් පරිස්සම් වෙන්න ඕන වාහන වලින් අපල වලින් ගැලවෙන්න නවග්‍රහ මණ්ඩලයට ఐది అంతర్మాలාවක් సకసలా దాగన్న తమంట జీవితే ఎలిపేలిమత్ కరగన్న తమంగ జీవితే అనివానంద అనుస్మాత్మ్య సుపిరి వాహనයක් ලැබෙන්න පුළුවන් సుపిరి ගයක් ලැබෙන්න පුළුවන් సుపిరిම తమంట వెలది వ్యాపార స్థానే దిවුණු කරගන්න පුළුවන් ఏ වගේම తమంట రాజ్య సంప సంపత్ ලබන්න පුළුවන් හොඳ අවුරුද්දක් ඒ අර මං කලින් කියපු ලග්න හතරට. මේ දේවල් නැති කරන්න පුළුවන් දරුෂ්මාත යම් කිසි දෙයකට මද්ද්‍රව්‍යයකට හෝ වේවා, මත් කුඩු වලට හෝ වේවා, මත් පැන් වලට හෝ වේවා, සිගරට් එකකට වුණත් ඇබ්බැහිවිච්ච මිනිස්සු අද මම ඒ දේ නවත්තලා දිනවා. ආයුබෝවන් දනශ්ලොක්ස් බලන හැමෝටම මම ආයුබෝවන් කියලා පිළිගන්න ඔබතුමා. ආයුබෝ වේවා. තිලක රත්න ගුරුතුමා මෙතුමත් එක්ක මම හිතන්නේ මේ වසර පුරාවට බොහෝ වැඩසටහන් ගණනාවක් කරන් ආවා. විශේෂයෙන්ම ජ්‍යොතිෂ මූලික කරගෙන යంత్ర මන්ත්‍ර තంత్ర ආදී වශයෙන් ගත්තට පස්සේ මේ ශාන්ති කර්ම ඔබේ ජීවිතේට අනාදිමත් කාලෙක ඉඳන් මේවා පැවතගෙන එනවා. මිනිසුන්ගේ ජීවිතවල නොඑක් ප්‍රශ්න ගැටලු වර අදුෂ්‍යමාන බලවේග වලින් දෝෂ මේවා ඇති වෙනවා. ඉතින් මේවට පිළියම් විදිහට ඔබතුමාලා නොඑක් කරුණු කාරණා ලබා දෙනවා මේ අදුෂ්‍යමාන ලෝකයේ පිළිබඳව කරන ගවේෂණාත්මක සාකච්ඡාව තුළින්. අදත් තවත් වැඩසටහනක් අපි මං හිතන්නේ තව දවස් කිහිපයයි තියෙන්නේ මේ 2023 ඉවර වෙලා 2024 පටන් ගන්න බොහෝ දිනක්. එතකොට මේ ලග්න ගැන ජ්‍යොතිෂ්‍යමය පැත්ත ගැන අලුත් අවුරුද්ද සුබද මෙයාදී බොහෝ දේවල් ගැන උනන්දු වෙන වෙලාවක තමයි අපි කතා බහ කරන්නේ. හැබැයි මට ඔබතුමාගෙන් අද මුලින්ම අහන්න තියෙන්නේ මිනිස්සුන්ගේ ප්‍රශ්න මොන මොන විදිහට ඔබතුමන් ළඟාවට ආවේ 2023 සාමාන්‍ය අනිත් වසරවලට සාපේක්ෂව ලංකාවේ මිනිස්සුන්ගේ ප්‍රශ්න වැඩිද අඩුද? මොකද මං එහෙම වෙයි මම දන්න ඔබතුමන්ලට කතා කරලා මිනිස්සු ප්‍රශ්න අනන්තවත් ගේනවා කියලා. ඔව් දර්ශමාත්මයා, මොකද සතුටින් කාලා බීලා සතුටින් ජීවිතයක් ගත කරන බොහෝ දෙනෙක් කතා කරන්නේ නැහැ. මොකද ප්‍රශ්න වලින් පීඩා වෙලා ප්‍රශ්න
ඔළුවටත් උඩින් ප්‍රශ්න තියෙන මිනිස්සු තමයි තමන්ට සෙතක් උදෙසා කතා කරන්නේ. ඉතින් තමන්ට යහපතක් කරගන්නට තමන්ගේ ජීවිතේ සාර්ථක කරගන්නට අසාර්ථක ජීවිතේ ගොඩදා ගන්න තමයි ගොඩක් දෙනෙක් කතා කරන්නේ. එහෙම ප්‍රශ්න ගත්තට පස්සේ වැඩි වැඩියෙන්ම සාමාන්‍යයෙන් 2023 වර්ෂයේ මොන වගේ ප්‍රශ්න දාවේ? ප්‍රශ්න ගත්තාම ධනුෂ් මහත්මයාටින් ගොඩක් තමන්ගේ ආර්ථික ප්‍රශ්නෙන් එන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ පවුල් කුඩුම්බිය තුල ප්‍රශ්න, තමන්ගේ නිවසේ ප්‍රශ්න, ඉතින් ඔයගේ නොයෙකුත් ප්‍රශ්න, ඉතින් දරුවන්ගේ ප්‍රශ්න දෙමාපියන්ට තියෙනවා. එතකොට තමන්ගේ කරදර, ගොඩක් කරදර, කම්කටොළු, ඉතින් විදේශගත වෙලා ඉන්න දරුවන්ගෙත් ගොඩක් ප්‍රශ්න, ඉතින් ඒ වගේ නොයෙකුත් ප්‍රශ්න නම් ආවා. අපි ගත්තට පස්සේ දැන් මේ වර්ෂය, කියන්නේ මේ ගෙවෙන වර්ෂය 2023 වර්ෂයේ අන්තිම දවස් ටිකෙන් අපි ඉන්නේ. සාමාන්‍යයෙන් මේ වර්ෂය තුල විදේශගත වෙලා ඉන්න අයගේ ගැටලු මොන විදියද? විදේශගත වෙලා ඉන්න කට්ටිය මේ ගැන විශ්වාසය දීලා බුදුමල්ලට කතා කරාද? වැඩ රාජකාරී බාර දුන්නාද? ඒ පුද්ගලයොත් ලංකාවේ පුද්ගලයන්ට සාපේක්ෂවම දුක් විඳිනවද? ප්‍රශ්නවල ඉන්නවද? අනිවාර්යෙන්ම ධනුෂ් මහත්මයා, මොකද ලංකාවේ අපි බොහොම දෙනෙක් හිතාන ඉන්නේ අපි පිටරට ගියන් පස්සේ සැප සම්පත් ලැබලා ලොකු ජීවිතයක් ගත කරනවා, අකීයක් හරි ඉල්ල ගන්න ඕන කියලා හිතනවා. නමුත් ලංකාවේ ඉන්නවට වඩා විදේශගත වෙලා ඉන්න දරුවන්ගේ ප්‍රශ්න වැඩි. ඇත්තටම දැන් අපි ගෘහ සේවිකාවක් ගත්තොත් මැද පෙරදිග රටකට ගිහිල්ලා සැප ජීවිතයක් ගත කරන්න අලුන්ගේ දැලිකුණු අතගාලා, කැතකුණු අතගාලා, ඉතින් දිවා රෑ නොබලා සේවය කරනවා, බැනුම් අහලා, ඉතින් අර හම්බෙන සොච්ච මෙන්නුත් ලංකාවට එවුවන් පස්සේ මිනිසුන්ට හරියට ඇදුමක් ගන්නවත්, මේ කෑමක් බීමක් ආස දෙයක් ගන්නවත් ඉතින් ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් නොයෙකුත් පීඩා තමයි. අපි නම් ලඟක් අපිට දෙයක් වුණාන් පස්සේ අසනීපයක් වුණොත් පෙන්නෝල් පෙත්තක් කර දෙන්න අම්මා තාත්තා ළඟ ඉන්නව, සහෝදරයෙක් ඉන්නව, නැද නැද එක්ක ඉන්නව. ඉතින් එහෙම අම්මා තාත්තා නැ, සහෝදරයෙක් නැ, නෑදෑයෙක් නැ කියන්න කවුරුත් නැ. වේදනාව තද කරගෙන ඌලගෙන වැඩ කරනවා. විදේශගත වෙලා ඉන්න කට්ටියත් ඔබතුමන්ලට කතා කරනවා. දැන් අපි ගත්තොත් එහෙම 2024 වර්ෂය මේ සියලු දෙනාට මුලින්ම මට ඔබතුමාගෙන් අංගයක් විදිහට අහන්න කැමතියි. යහපතක් වෙයිද? තව තවත් ප්‍රශ්න පැටලෙයිද? ප්‍රශ්න වැඩි වෙයිද මිනිස්සුන්ට? ඔව්, ධනුෂ් මහත්මයා 2024 අවුරුද්ද ලබන්නා වූ 2024 අවුරුද්දේ ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න නැත්තේ නැහැ, ප්‍රශ්න වැඩි වෙනවා. ප්‍රශ්න වැඩි වෙනවා, මිනිසුන්ගේ අනාගතය සුබ වෙනවා, සමහරක් දෙනාගේ අනාගතය අසුබ වෙනවා. ඉතින් ලග්න කීපයක් තියෙනවා, සුභවාදී ලග්න කීපයකුත් තියෙනවා, අසුභවාදී ලග්න කීපයකුත් තියෙනවා. මම වැඩසටහන අතරතුරේදී ඒ දේවල් පැහැදිලි කරන්න. 2023 වර්ෂ පුරාවට ඔබතුමන්ල යන්ත්‍ර බලන් දන්නේ නැති 2024 මුකුත් අලුත් යන්ත්‍ර එහෙම නැද්ද? ලිඩක් වන්න මිනිස්සුන්ගේ පිහිටට, මිනිස්සුන්ගේ ප්‍රශ්නවලට අර විසඳුම් ලබා දෙන අලුත් යන්ත්‍ර එහෙම මොකුත් නැද්ද? අලුත් කියන්නේ අලුත් කියන්න බෑ, නමුත් තියෙන යන්ත්‍රම තමයි ඔබතුමන්ල හඳුන්වා දෙනේවා නැද්ද? ඕ, ධනුෂ් මහත්මයා, අපි දැන් ගත්තාම 2024 අවුරුද්දේ 2024 වර්ෂය අංක විද්‍යාත්මානුව අපේ රටේ එතකොට සෙනසුරට අයිති කාල හොරාවක් තමයි උදා වෙන්නේ. එතකොට ධනුෂ් මහත්මයා 2024 අවුරුද්ද කියන්නේ සෙනසුරට අධික බල දෙන අවුරුද්දක්. මේ 2024 පුරාවටම සෙනසුරුව සෙනසුරු ක්‍රියා කරන අවුරුද්දක්. මේ සෙනසුරු බලවත් වෙලා කුම්භ ලග්නය හරහා ගමන් කරනවා. මේ සෙනසුරු බලවත් වෙලා කුම්භ ලග්නය හරහා ගමන් කරනවා. මේ සෙනසුරු හොඳින් ක්‍රියාත්මක වන වර්ෂයක් තමයි 2024 අවුරුද්ද කියන්නේ. එතකොට ධනුෂ් මහත්තයා, මේ සෙනසුරු ග්‍රහය කියන්නේ කර්මයට තීන්දු තීරණ දෙන ග්‍රහයෙක්. මේ සෙනසුරු ග්‍රහය කියන්නේ කර්මයට තීන්දු තීරණ දෙන ග්‍රහයෙක්. එතකොට මේ ලැබෙන 2024 අවුරුද්දේ ඔබට සෞභාග්‍යමත් වාර්ෂයක් කරගන්නට තමන් සෙනසුරු ග්‍රහයෙක්ට හරියාකාර පුද පූජා කටයුත්තක් කරගන්න ඕනේ. තමන්ගේ 2024 අවුරුද්ද එළබනවත් එක්කම, ඒ කියන්නේ හැම ගෙදරකම 2023 අපි අවසාන දවසේ දෙසැම්බර් 31 හැමෝම කිරි උතුරනවා. රෑ 12ට හැමෝම කිරි උතුරනවා. කිරි උතුරලා ධනුෂ් මහත්මයා අපි මේ පෙරන්නන් ඉසිරිතත් තමයි මේ කිරි උතුරපුවාම අපි මුට්ටිය කිරි උතුරපු මුට්ටිය ගේ වටේට අර පැඟිරි අත්තක් කරන් ගේ වටේට හිනවා. ඉතින් ඒ දේ හරියාකාරව කරගන්න ඕනේ. වගේම තමයි ඒ භාජනේ කිරි උතුරන භාජනේ නැවුම් භාජනය කියන අපි කිරි උතුරන්නේ. ඒ කිරි උතුරන භාජනේ ධනුෂ් මහත්මයා 2024 අලුත් අවුරුද්ද දවසේ අපි උදෑසන 6:13ට ලිපගිනි මොළවලා 6:13ට වැඩ අරබලා 6:13ට අපි කිරිබතක් හදන්න ඕනේ. කිරිබත හදන්න ඕනේ එලකිරි තෙල් මිශ්‍ර කරලා. කිරිබත එලකිරි තෙල් මිශ්‍ර කරලා හදලා අපි ඒ කහ පැහැදියට තමයි කිරිබත් හදාගන්නේ. ඒ කිරිබත් එලකිරි තෙල් මිශ්‍ර කරපු කිරිබත් අපි කිරිබත් ගුලි 7ක් හදලා. කිරිබත් ගුලි 7ක් හදලා අපි උස තැනකින් තමයි මේක තියන්න ඕනේ. එළියේ නැගෙනහිර දිශාවට වෙන්න පහනක් පත්තු කරලා
හතයි කාලත් හතයි 20ත් අතර වෙලාව සුබයි හතයි කාලත් හතයි 20ත් අතර එලි මහන් ස්ථානයකට අපි නැගෙනහිර දිශාවට පහනක් පත්තු කළා කෙසල් කොළයක් අතුරලා මේ කෙසල් කොළේ අතුරපු කෙසල් කොළ උඩ බුලත් කොළ හතක් එලනවා බුලත් කොළ හත එලලා තමයි මේ කිරිබත් ගුලි හත දියන්නේ गितेल मिश्र करब किरीबाद गुली हाथक वेन्नोन मे किरीबाद गुली हाथ तीयला तमंगे सीलू बलापुरुत इष्ट सिद्धवेन्न मे ग्रहयांगी बलपैम दुरुकल्ला तमम्य लबन्ना अलुत्तावृत तमंट किरियें पैरियें इतरियें दवसें दवसर मोहतें मोहतर तप्परें तप्परें विनाडियें विनाडियेट तमंगे जीवित एलिपेली मत करगांड के तमंग विश्वें इल्लन विश्व इल्लला तमंग विश्वेर प्रार्थनावक करगांड तमंगे प्रार्थनाव सफल वेनम මංගිතනේ විශේෂ දෙයක් විශේෂ රහසක් විශේෂ ක්‍රමයක් ඔබට එලි කරේ අර විශේෂයි දර වෙලාව උදේ මංගිතනේ 6:13 නේද වෙලාව කිව්වේ ඔව් 6:13ට තමයි අපි ලිපගිනි මොලවලා මේ කිරිබත් හදාගන්න සුදුසු වෙලාව සුබ වෙලාවක් ලබා දුන්නා එතුමා මේ විදිහට මංගිතනේ මුළු රටම මේ විදිහට මේ එකම වෙලාවේ කරොත් එහෙම 2024 කිරි උතුරන්න වගේ හරියනවද අනිවාර්යෙන් මේක වගකීමෙන් කියනවා කිරි උතුරන්නා වගේ හරියනවා Tamanට ජීවිතේ එලිපෙහෙලිමත් කළ ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් වර්ෂයක් උදා වෙනවා මට දැන් මෙතනදී අහන්න හිතනවා තිලකරත්න ගුණාංශේ දැන් මේ යంత్ర මන්ත්‍ර තන්ත්‍ර මේ පැත්තට ගත්තට පස්සේ සමහරක් වෙලාවට මේ අදුෂ්‍යමාන බලවේග වලින් මිනිසුන්ගේ ජීවිත සාර්ථක කරගන්න යොදා ගන්නවා වගේම මිනිසුන්ගේ ජීවිත කඩාකප්පල් කාර්ය කරන්න අසාර්ථක කරන්න මේ වගේ දේවලුත් අදටත් භාවිතා වෙනවද මේ වගේ දේවලුත් මේ ශාස්ත්‍රය තුල තියෙනවද අනිවාර්යෙන් තියෙනවා ධනුෂ් මහත්මයා අනිවාර්යෙන්ම තියෙනවා ඒ වගේ බන්ධන කීපයක් තියෙනවා මම එකක් කියන්නම් මේක මූදේ විබන්ධනය කියලා බන්ධනයක් තියෙනවා අපි කියනවා මේක යොදාගන්නේ සාමාන්‍ය ගයක් පාළු කරගන්න ඉඩමක් පාළු කරන්න එමන් නැත්තම් කෙනෙක් වට්ටන්න තමන්ගේ ව්‍යාපාරයක් වට්ටන්න ඒ ඕනම දෙයකට මේක යොදා ගන්න පුළුවන් මූදේ විබන්ධනය කියලා කියන්නේ මේක කරන්න ඕන ගොඩාක් කැපකිරීමක් කරලා කරන්න ඕනේ වෙද මහත්තයා මේක කරනවා නම් දින 3ක් වෙද මහත්තයා දත් මදින්න හොඳ නැහැ මූණකට හොදන්න හොඳ නැහැ නාන්න හොඳ නැහැ වස්ත්‍රය මාරු කරන්න හොඳ නැහැ මේ විදිහට තමයි මේ වැඩ රාජකාරියට එළවෙන්න ඕනේ එහෙම කැපකිරීමක් කරලා තමයි කරන්න ඕනේ හැබැයි මේ ඒ තරම් දරුණු ගණයේ දේවලුත් මේ ශාන්ති කර්ම තුළ තියෙනවා කියලා ඔබට පෙන්වන්න තමයි මම එතුමගෙන් මේ පණිවිඩය ඇහුවේ මට ඊළඟට අහන්න තියෙන්නේ එහෙමනම් මේ ජීවිත ගොඩගන්න දේවලුත් මේ තුළ තියෙනවා නේද ගෙවිගෙන යන මේ 2023 වර්ෂය තුළ තිලකරන්ද ගුරුන්නාන්සේ ජීවිත කීයක් විතර ගොඩ දාලා තියෙනවද අපේ රටේ නම් ගත්තොත් ධනුෂ් මහත්මයා මේ හිසේ කෙස් මදි ගණන් කරන්න ලංකාවේ ජීවත්වන පුරවැසියන්ට ගත්තොත් මේ මේ දිස්ත්‍රික්ක සෑම දිස්ත්‍රික්කයකම මම යාපනය විතරයි වැඩ කරලා නැත්තේ මේ මොකද මම සිංහල විතරයි දන්නේ වෙන භාෂාවක් මම දන්නේ නැහැ ඉතින් යාපනය ගිහිල්ලා නැහැ වැඩ කරන්න අනිත් හතර දිග්භාගයේ වැඩ රාජකාරී කරන්න ගිහිල්ලා තියෙනවා බහිර පූජා තියන ගෙවල් ආරක්ෂා කරන්න ඒ වගේම තම ආතුරු යක පෙරේතේ කුම්බාණ්ඩේ පිටාසේ බහිර වේ ගියම් කිසි දෝෂයක් හට අරන් තියනවා නම් ඒ දෝෂ දුරු කරන්න ඉතින් ඒ වගේ වැඩ කටයුතු වලට ගිහිල්ලා තියෙනවා ඒ වගේම රටවල් ගත්තාම ධනුෂ් මහත්තයා මැද පෙරටික රටවල් ගොඩක් එතකොට ඩුබායි කුවේට් ජෝර්දාන් එතකොට සවුදි එතකොට ඕමාන් අපි එතකොට එතනින් එහාට ගියපුවාම ගොඩක් ඔය ඉතාලිය එතකොට ප්‍රංශය එතකොට ජර්මනිය ඕස්ට්‍රේලියාව එතකොට ඇමරිකා එක්සත් ජනපදය ඇමරිකාව එංගලන්තේ ඉතින් ඔය ගොඩාක් අපේ රටේ ජීවත් වෙන මිනිස්සු ඉන්නවා ජීවත් වෙන මිනිස්සුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු සපයලා දීලා තියෙනවා දැවෙන හිතෙන් තමන්ගේ දැවෙන හිතකට සුවපත් කරලා දෙනවා හිත මහත්තයා ඉතින් ගොඩක් දෙනෙක් නම් මේ තිලකරත්න වෙද මහත්තයාගෙන් ගොඩ ගියපු මිනිස්සු තමයි ඉන්නේ. ව්‍යාපාර ගත්තට පස්සේ සමහරක් වෙලාවට ව්‍යාපාර කඩාගෙන වැටෙනවා. හැබැයි ව්‍යාපාරිකයනොත් මේ යంత్ర මන්ත්‍ර තන්ත්‍ර මේවා පිළිබඳ උනන්දු වෙනවා. ව්‍යාපාර කීයක් විතර ගොඩ දාලා තියනවද? ව්‍යාපාරිකයෝ මම කියන්නේ ලොකු ලොකු දෙවන්ත ව්‍යාපාරිකයෝ ඇවිල්ලා ඔබතුමාගෙන් පිහිට පිළිසරණ උදව් උපකාර අරන් ගිහිල්ලා තියනව නේද? ඔව්. ධනුෂ් මහත්මයා ව්‍යාපාරිකයෝ ගත්තාම ගොඩාක් දෙනෙක් කඩා වැටිච්චාම තමයි මෙතනට එන්නේ. කඩා වැටිලා තමන් හොඳට අර ව්‍යාපාරේ දියුණු කරගෙන තමන්ට අතට මුදලක් ඇවිල්ලා තමන් ජීවිතේ ගොඩ දාගෙන යද්දි එන්නේ නැහැ මෙතනට. ව්‍යාපාරේ කඩා වැටිලා තමන් අසාර්ථක වෙලා වාහන වෙද මහත්තයා මට 100ක් තිබුණා වාහන මට 10ක් 12ක් තිබුණා දැන් එක වාහනයක්වත් නැහැ. මට ව්‍යාපාර කරන ස්ථානේ මගේ ගත්තන් පස්සේ ව්‍යාපාර කරන ස්ථාන 7ක් 8ක් තිබුණා දැන් 2 3ක් වැහිලා තියෙනවා. ඉතින් ඔයගේ ප්‍රශ්න තමයි එන්නේ මහත්තයා. ඉතින් මම ඒවට අනිවාර්යයෙන්ම යම් කිසි බලවේගයකින් නම් බලවේග ඉවත් කරලා දෝසාන්දාකාර දෙන දෝසාන්දාකාර ඉවත් කරලා දිනුව මම්මාවත විවෘත කරලා විවර කරලා දෙන වැහිච්ච පාරවල් නැවත ඇරලා දෙනවා. ඒක තමයි මගේ එකම බලාපොරොත්තුව. යම් කිසි දෝෂයක් තියෙනවා නම් යම් කිසි අවහිරයක් තියෙනවා නම් ඒ දේවල් ඉවත් කරලා ගමන මං හදලා දෙනවා පාර හදලා දෙනවා.
අපි ගත්තොත් එහෙම සමහරක් වෙලාවට දැන් තිරගරත්න විදුමහත්තයා මේ 2024 වර්ෂයේදී ලොකු ලොකු බලාපොරොත්තු හීන තියෙන පුද්ගලයෝ ඇති මේ අවුරුද්දේ අන්තිම වෙද්දි මම මේ වගේ තැනකට යනවා මේ වගේ දෙයක් කරනවා හැබැයි ඒ පුද්ගලයන්ගේ අර කිව්ව බලවේග වලින් ජීවිත හිර කරලා නම් ඒවට පිළිවිසඳුම් තියෙනවද මං හිතන්නේ සමහරක් වෙලාවට ගහ අපල කියනවා නැත්නම් කවුරු හරි මොන හරි ප්‍රශ්න කරලා තියෙනවා ඔය ඔය ආදී වශයෙන් දෝෂ තිබිලා හිර වෙලා තියෙන ජීවිත ඔබතුමාට පුළුවන් ද ගොඩ ගන්න මේ 2024 වර්ෂයේ යාලට දියුණුවෙන් දියුණුවට පත් වෙන්න උදව් කරන්න පුළුවන්ද අනිවාර්යෙන් ධනුෂ් මහත්මයා මම දෙයක් බලලා තමයි වැඩ කටයුතු බාරගන්නේ බැරි නම් මං බෑ කියලා මූණටම කියන පුළුවන් කෙනෙක්ට නම් මං අනිවාර්යෙන් එයා ගොඩ දාලා දීලා තමන්ගේ ජීවිත එලිපෙලිමත් කළා තමන්ගේ අදුරටපත් වෙලා තියෙන ජීවිත එලියක් කරලා දෙනවා මම අනිවාර්යෙන් මම පුළුවන් දේ පුළුවන් කියලා බාර අරන් එයාට කරන්න පුළුවන් දේක් තියෙනවා නම් මම ඒක අනිවාර්යෙන්ම කරලා දෙනවා මේ 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 බලේ මොකද්ද ඔබතුමා ගාව තියෙන ඔබතුමා මේ 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 බලේ ගත්තට පස්සේ ඔබතුමා දෙවිදේවතාන් වහන්සේලා මූලික කරගෙන මේ වැඩ කටයුතු කරන්නේ නැත්නම් යంత్ర මන්ත්‍ර තంత్ర වලින්ද නැත්නම් ඊට අමතර ඔබතුමා ගාව මොකක් හරි අපි නොදන්න විශේෂ බලයක් තියෙනවද දනුත් මාත්මයා අපි යంత్ర මන්ත්‍ර සාත්‍රය ගත්තාම දෙවිදේවතාන් වහන්සේලාගෙන් මේ වැඩ රාජකාරිය කරන්න පුළුවන් ඒ වගේම තමයි අසුර බලවේග හරහා වැඩ රාජකාරිය කරන්න පුළුවන් යంత్ర මන්ත්‍ර සාත්‍රය ගත්තාම සුර අසුර කියලා දෙපැත්තක් තියෙනවා මේ සුර අසුර දෙපැත්තෙම වැඩ කරන්න පුළුවන් ඒ වගේම තමයි තමන්ගේ පොතේ පතේ ආභාසින් වැඩ කරන්න පුළුවන් විශ්වයෙන් ලැබෙන ශක්තියක් තියෙනවා විශ්වයෙන් ලැබෙන ශක්තියනුත් වැඩ කරන්න පුළුවන් ඉතින් මට මේ සියලුම ශක්තිය මුසු කරලා තමයි මම වැඩ කරන්නේ මොකද මම දෙවිදේවතාන් වහන්සේලාගේ වැඩ කරනවා අසුරෙන්ගෙන් වැඩ කරන්නේ අමනුෂ්‍යයෙන් වැඩ කරන්නේ මේ පොතේ පතෙන් වැඩ කරන්නේ නැහැ කියලා වැඩ කරන්නේ සියලු දේවල් මංගාව තියෙනවා මේ සියලු දේවල් මුසු කරලා තමයි වැඩ කරන්නේ මම සමහරක් වෙලාවට අර වෛද්‍යවරයෙන් මුණ ගැහෙන්න ගියාම මේ එක්කෝ එක්ස්රේ කරනවා නැත්නම් පරීක්ෂණ කරනවා ලැබ් වලින් රිපෝට් ගන්නවා මොකද්ද ලෙඩේ කියලා හොයන්න ඔබතුමාට කතා කරන අයගේ දෝෂය හරි ප්‍රශ්නේ හරි මොකද්ද කියලා දැනගන්නේ කොහොමද ඔබතුමා ඔබතුමාට පුළුවන්ද කෝල් එකක් දුන්න පමාවට හරි විස්තර ටික කිව්ව පමාවට හරි ඒ දෝෂය මෙන්න එකට ඕනි පිළියම මේක මේ සියලු දේවල් කියන්න පුළුවන්ද අනිවාර්යෙන් ධනුෂ් මහත්තයා කියන්න පුළුවන් දොස්තර මහත්තයා ලෙඩක් චෙක් කරන්න නලාව තියලා බලලා තමයි ලෙඩේට බෙහෙත් දෙන්නේ මේ තිලකරත්න ගුරුනාන්සෙත් එහෙම තමයි ලෙඩේ බලලා තමයි ලෙඩේට බෙහෙත් දෙන්නේ මොකද ලෙඩේ බලන්න නැතුව බෙහෙත් දෙන්න ගියොත් දොස්තර මහත්තයත් අමාරු වැඩනවා ලෙඩත් අමාරු වැඩනවා මම එහෙම වැඩ කරන්නේ නැහැ ලෙඩේ මොකද්ද කියලා බලලා දෝෂේ මොකද්ද කියලා බලලා හරියට ප්‍රතිකාරම හරියාකාරම ඒ සනින් ප්‍රතිකාරය කරනවා මම විදේශගත වෙලා ඉන්න කට්ටියම ඔය හිට් වල ප්‍රශ්න වලට ඔබතුමාලට කතා කරනවද ඇත්තද මේ කතන්දරේ මේ කියන විදිහට ලෝකේ කොහේ හිටියත් හිට් එකතු කරන්න පුළුවන් ද යంత్ర මන්ත්‍ර තంత్ర වලට අනිවාර්යෙන් පුළුවන් ධනුෂ් මහත්මයා බිදිච්ච හිට් දෙක එක්කාසු කරන්න ඒක දෙස් විදේශ හෝ වේවා හරියාකාර සිද්ධිපුට පලිපු පාන කරන්න පුළුවන් නම් හරියාකාර ආකර්ෂණ බන්ධනි බන්ධන්න පුළුවන් නම් සයුරෙන් ඊතරට දිෂ්ටිමාලාල් පහකින් මතුරන්න පුළුවන් සෝංකාලි කඩවර කම්බිලි තුන් කට්ටුවෙන් වරන් තියනවා නම් ආයේ කරන්න බැරි දෙයක් නෑ ධනුෂ් මහත්මයා ලෝකේ කොහේ කොනේ ගියත් මට ප්‍රශ්නයක් නම් මං හරියාකාරවම කරලා දෙනවා විදේශගත වෙලා ඉන්න කට්ටිය අත්‍තරම ඔය මේ හිට් වල ප්‍රශ්න වලටද මම කතා කරන්නේ නැත්නම් අපි ගත්තොත් එහෙම දැන් රැකියාවේ ප්‍රශ්න ඇති දෝෂ ඇති ඉන්න තැන ප්‍රශ්න ඇති මේ ඕනි ප්‍රශ්නකට ඔබතුමාලට ලංකාවේ ඉඳන් විසඳුම් මරන් දෙන්න පුළුවන් මේ රටවල ඉන්න මේ පුද්ගලයන්ට අනිවාර්යෙන් පුළුවන් ධනුෂ් මහත්තයා පුළුවන් දේවල් ගොඩක් තියෙනවා බැරි දේවලුත් මේ අතරින් තියෙනවා දැන් අපි ගත්තාම රැකියාව ප්‍රශ්න තියෙනවා තමන්ට ඒ වගේම තමයි ගොඩාක් දෙනුට අර කරන කියන කටයුතු සාර්ථක වෙන්නේ නැහැ වැදමාත්‍යා මම මේ අවුරුද්දට මේ රට රැවිලා දැන් අවුරුදු 15ක් මම කරගත්ත දෙයක් නැහැ මට ඉතුරු මගේ ඉතුරුවක් නැහැ මොකද්ද මට මේ වෙලා තියෙන්නේ ඉතින් ඒවට බලලා හරියාකාරව දෙයක් මම කරන ඒ වගේම තමයි මම දැන් රටට ආවට පස්සේ අනේ මහත්තයා මාත් එක්ක කතා කරන්නේ නැහැ මගේ ෆෝන් එක කාන්සල් කරන්නේ නැහැ මෙයාට වෙන සම්බන්ධයක් තියෙනවා ඉතින් ඕවායි ගැටලු තියෙනවා ඉතින් දෙපැත්තෙන්ම ප්‍රශ්න තමයි ඉතින් ප්‍රශ්න වලට පිළිතුරු සපයලා මේ මිනිස්සයා ගොඩ දාලා දෙන එක සිත අර දුකින් තවිච්ච සිත සෝපත් කරලා මනුස් එයාට සිතක් සාන්තියක් උදා කරලා අර හිනා මුසු මූණින් ජීවත් වෙන වාතාවරණ ගැට ගහලා දෙන එක තමයි ඉතින් මගේ කාරණාව කෙනෙක් සතුටින් ඉන්නවා කියන්නේ කොයිතරම් මුතුම් දෙයක්ද මම හිතන්නේ ජීවිතවලට ප්‍රශ්න අඩුවක් නැතුව ලැබෙනවා මේ තියෙන සමහර පරිසරයේ තියෙන දේවල් නැත්තම් රටේ තියෙන තත්ත්ව එක්කම ඉතින් ඒ හින්දා බොහෝ දෙනෙක් ඔබතුමාල හොයාගෙන එනවා ප්‍රශ්න කතා කරනවා 2024 තුල මට ඔබතුමාගේ නැවත වතාවක් අහන්න කැමති රටට මොන වගේ වෙයිද මේ තියෙන ප්‍රශ්න අඩුවේද මිනිස්සුන්ට නිදහසේ හුස්ම ගන්න පුළුවන් වෙයිද 2024 ඔබතුමා කලින් සඳහන් කරා අර සෙනසුරුගේ බලපෑමත් එක්ක යම් යම් දෝෂ ටිකක් හැබැයි එතනින් එහාට අපි තව චුට්ටක් කතා කරොත් 2024 මිනිස්සුන්ගේ පැත්තෙන් කොහොමද ප්‍රශ්න කරදර 2024 ගත්තාම ධනුෂ් මහත්තයා මේස මිතුන තුලා කටක කියන ලග්න හතරට රාජ යෝග තියෙන ලග්න හතරක්. ඉතින් ඔය පතල් කර්මාන්තය දෙන පිළිසට බොහොම සුභ කාලයක් උදා වෙනවා 2024 අවුරුද්දේ මම අර කියපු ලග්න හතරට. ඒ වගේම තමයි සිංහ කුම්භ උෂභ කියන ලග්න තුනට මාරක අපල තියෙනවා තමන් යනෙන
ස්ථානවලින් පරිස්සම් වෙන්න ඕන වාහනවලින් පරිස්සම් වෙන්න ඕන උස්තනවලින් පරිස්සම් වෙන්න ඕන ගින්දරින් ජලයෙන් පරිස්සම් වෙන්න ඕනේ ඉතින් අර සුභවාදී ලග්න හතරට ධනුෂ් මහත්මයා මාතාංග ගේශ්වරී යන්ත්‍රයේ තමන්ට පලන්දා ගත්තොත් තමන්ගේ දියුණුව විවෘත කරගන්න පුළුවන් ඒ වගේම තමයි අර අපල උපද්දව කියනේ අපිට කාටත් තියෙනවනේ එතකොට අර සිංහ කුම්භ උෂභ කියන ලග්න තුනටත් ඉතින් අර මාරක අපල වලින් ගැලවෙන්න නවග්‍රහ මණ්ඩලයට ಐದು ಯಂತ್ರಮಾಲಾವಕ್ಕೆ ಸಕಸಲ ದಾಗಣ ತಮಂಟ ಜೀವಿತೆ ಎಲಿಬೇಲಿ ಮತ್ ಕರಗಣ ತಮನ ಜೀವಿತೆ ಅದುರಟ ಪತ್ತೆನ್ನ ದೆನ್ನೆಪ ಅರಗತ್ತ ಲಗ್ನ ಹತರ ಗತ್ತರ ಪಸೇ ಲಗ್ನ ಹತರದ ರಾಜಯೋಗ ಸಪರಿ ಧನವಾಸನಾವ ಸಪರಿ 2024 ಸುಪರಿಮ ಲಗ್ನಟಿಕ ಅನಿವಾರ್ಯನ ಧನುಷ್ ಮಹಾತ್ಮ್ಯ ಸುಪರಿ ವಾಹನයක් ಲಭೆನ್ನ ಪುಲುವನ್ ಸುಪರಿ ಗಿಯಕ್ ಲಭೆನ್ನ ಪುಲುವನ್ ಸುಪರಿಮ ತಮಂಟ ಬೆಳದ ವ್ಯಾಪಾರ ಸ್ಥಾನೇ ದಿವುನು ಕರಗಣ್ಣ ಪುಲುವನ್ ಏವಾಗಿ ಮತ ತಮಂಟ ರಾಜ್ಯ ಸಪ ಸಂಪತ್ ලබන්න පුළුවන් හොඳ අවුරුද්දක් ඒ අර මං කලින් කියපු ලග්න හතරට 2024 ඔන්නේ ලග්න තියෙන අයට නම් සාර්ථකයි එහෙමත් නැත්නම් සතුටු හිතන පණිවිඩයක් තමයි ඒ විදිහට ඔබතුමා ලබා දුන්නේ මෙතනින් එහාට ගියාට පස්සේ මේ අදුෂ්මාන දේවල් ගත්තට පස්සේ දැන් තිලකරත්න ගුරුනාන්සේ මේ අපි ගත්තට පස්සේ තිලකරත්න ගුරුතුමා මේ සමහරක් වෙලාවට මද්ද්‍රව්‍ය වල තියෙන නොඑක් ප්‍රශ්න එහෙමත් නැත්නම් ගෙවල් වල තියෙන නොඑක් දෝෂ මේ වගේ ප්‍රශ්න වලටත් ඔබතුමාලව හොයාගෙන යනවාද මේවට පිළියම් තියනවාද ඔබතුමාල ගාව අනේ ඔව් ධනුෂ් මහත්මයා දැන් අද රටේ ගත්තාම මේ ගොඩාක් රට විනාශ වෙලා තියෙන මේ කුඩු අයිස් කියන මද්ද්‍රව්‍යෙට ගොඩාක් දෙනෙක් අබ්බැහි වෙලා තිනවා. ඉතින් මේ අබ්බැහිවිල්ල නැති කරන්න පුළුවන් මහත්ය ධනුෂ් මහත්තයා මේක වාපික තෙපිල බන්ධනය කියලා බන්ධනයක් තියෙන යම් කිසි දෙයකට අබ්බැහි වෙලා ඉන්නවනම් ඒ අබ්බැහි වෙලා තියෙන දේ අපෝ කරන්න. කියන්නේ එපා කරවන්න. අරක දැක්කන් පස්සෙත් අර අපිරියා කියලා ඒක පාවිච්චි කරන්න හිතේ නැව වමන යන්න එනවා. ඉතින් මේ දේවල් නැති කරන්න පුළුවන් ධනුෂ් මහත්තයා යම් කිසි දෙයකට මද්ද්‍රව්‍යයකට හෝ වේවා, මත් කුඩු වලට හෝ වේවා, මත් පැන් වලට හෝ වේවා, සිගරට් එකකට වුණත් අබ්බැහිවිච්ච මිනිස්සු අද මම ඒ දේ නවත්තලා දිනවා. ඉතින් ඒක වගකීමෙන් කියන වැඩ කටයුත් හරියාකාරව මම කරලා දෙන්න පොරොන්දු වුණත් ඒ විදිහට මේ දේ කරලා දෙනවා. දැන් ඇත්තටම මේ සමහර කාලවල මේ ශාන්ති කර්ම ගත්තට පස්සේ අපි සමහර තැන්වල ඇහෙනවා ඉතිහාසයේ මේවා කරා මෙහෙම කරන්න පුළුවන් කට්ටිය හිටියා කියලා. ඔබතුමයි මම කෙලින්ම අහනවා අදටත් ඒ කියන පුද්ගලෝ ඉන්නවද ওই කියන තරමට කරන්න පුළුවන්ද මේකේ හොඳ වගේම නරක හරි මොනා හරි අර මිනිස්සුන්ට දැනෙන දෙයක් ඇත්තටම කරන්න පුළුවන්ද? අනිවාර්යෙන් ධනුෂ් මහත්මයා යන්ත්‍ර මන්ද සාත්‍රයේ කෙනෙක් ඇත්තට ඇති කරන්නත් පුළුවන් නැත්තට නැති කරන්නත් පුළුවන්. මේ හරියාකාරවම මම අර කලින් කිව්වා මූදේවි බන්ධනේ කියලා බන්ධනයක් තියෙන බන්ධනේ කරන ඇදුරා දින 3ක් අපිරිසිදු වෙන්න ඕන. ඒ කියන්නේ නාන්න බෑ, දතක් කටක් මූණක් හොදන්න බෑ, තමන්ගේ වස්ත්‍රය මාරු කරන්න බෑ. ඉතින් මේක කරන්ඩ පාළුවට ගිය වැසිකිළියක් හොයාගන්න ඕන. පාළුවට ගියපු වැසිකිළියක තමයි මේක කරන්න තියෙන්නේ. මේක කරන්න හරියාකාරව නීච කුල මන්ත්‍රෙන් හරියාකාරව කරන්න අලු කුල්ලේ තමයි මේ යන්ත්‍රය අදින්නේ. මේ අලුකුල්ල යන්ත්‍රය අදින්නේ මිනි අලුවලින් තමයි යන්ත්‍රය අදින්නේ අලුකුල්ලේ. මිනි අලුවලින් අලුකුල්ලේ යන්ත්‍රය ඇදලා හරියාකාරව දිෂ්ටි කරලා හරියාකාර මූදේවිට අඩගහන්න හරියාකාර යක්ෂණීට අඩගහන්න මූදේවිට අඩගහලා හරියාකාර අලු ටික අරන් අර වත්‍ර විසික් කරලා දින 3ක් යද්දී අරක හරියාකාරව පත්තියන් එනවා. හරියාකාර මේ දින 3ක් ඇතුළත අර යක්ෂ බන්ධනේ බන්ධලා හරියාකාර අලු ටික දැම්මොත් ඒ භූමිය පාළුවටම පාළුව යනවා. මගේ අම්මා තාත්තාවත් නැමති එක කපලා පිරිසුදු කරන්න බෑ. මෝදේ බන්ධනේ කියන්නේ ඒකයි. يعني යంత్ర මන්ත්‍ර තන්ත්‍ර ශාන්ති කර්ම ගත්තට පස්සේ මේකේ දෙපැත්තක් තියෙනවා. මට තේරෙන විදිහට ජීවිත ගොඩ දාන්නත් පුළුවන්. ඒ වගේම භයානක දරුණු පැත්තකුත් තියෙනවා. එහෙම ධනස් මාත්‍යා. මේ සියලු දෙනාටම අවුරුද්ද ලබද්දි අලුත් අවුරුද්ද ලබද්දි සාවසාන වශයෙන් මොන වගේ පණිවිඩයක්ද ලබා දෙන්න තියෙන්නේ? මේ 2024 අවුරුද්දේ ධනස් මාත්‍යා 23 ගෙවුණා වගේම මිනිසුන්ට පිහිටක් වෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබට හරියාකාර පිහිටක් ලබා ගන්න ඕන නම් තමුන්ට හරියාකාර විශ්ව මාතාවට ස්තුති කරලා හරියාකාර විශ්වයෙන් ලැබෙන පණවිඩ මොකද ඇත්තටම හරි දැනක් අද හොයාගන්න බෑනේ ධනුෂ් මහත්මයා. ඉතින් මට දැනෙන විදිහට මගෙන් වැඩ කරගන්නත් කෙනෙකුට පෙර පිනක් තිබිය යුතුමයි. ඉතින් ඔබලාටත් ප්‍රශ්න ඇති. ප්‍රශ්න වලින් තැවෙන්න එපා, දුක්ෙන්න එපා, ප්‍රශ්න හිතේ තියාගන්න එපා. ඉතින් හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරා. 2024 අවුරුද්දේ කිරියෙන් පැනියෙන් ඉතිරිලා තමන්ගේ ජීවිතේ සෞභාග්‍යමත් අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා එවන. ඒ ප්‍රාර්ථනාවත් එක්ක එමනම් ඔන්න අද දවසේදී අපි අරගෙන ආව මේ වැඩසටහනෙන් සමු ගන්නවා. අලුත් අවුරුද්දේ මොන ගහිලා කතා බහ කරමු. බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබතුමාටත්. ආයිබෝන්. ආයිබෝ. ආයුෂ වැඩි වේවා.